එදින තඹුත්තේගම පොලිසියට කාර්යබහුල දිනයක් වුණා. කාර්යබහුලත්වයේ පරයා විමසිලිමත් වූ පොලිස් නිලධරුවන්ගේ දෙසබනට තවත් එක් පුවතක් සැලවුණා. තඹුත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් ඇටෝරාව බැවාසන්නේ පිහිටි ගම්මානයක පදිංචිකරුවෙකු වූ එම පැමිණිලිකරුවාගේ ප්‍රකාශය පොලිසිය ඉතා සුපරීක්ෂාකාරීව සටහන් කරගත්තා. එදා සිටම තඹුත්තේගම ඇටෝරාව වැවසල වූ කුඹුර මැතින් ගමන් බිමන් යාමට ගැමියන් පුරුදුව සිටියා. ඩේවිඩ් හටද මේ මග ඉතා හුරු පුරුදු එකක් වුණා. මිනිස් ගහනෙන් හුදකලා වූ මේ කුඩා බිම් කඩ අපූරු සුන්දරත්වයකින් හා සිසිල් සුළඟකින් යන එන්නන්ට සංග්‍රහ කළා. එහෙත් එදා තමා වෙත හමා ආ නුපුරුදු දුර්ගන්ධය පිළිබඳව ඔහු විමසිලිමත් වුණා. දුර්ගන්ධය හමා ආ දෙසට ඔහු සෙමින් සෙමින් ලන් වුණා. සතෙකුගේ ඇවිස්සීමෙන් එහා මෙහා වූ පිදුරු ගොඩකින් මතුවී තිබුණු කුණු වී ගිය මල සිරුරක කොටසක් ඔහු මහත් බිහිතියටත් සන්ත්‍රාසයටත් පත් කළා. කිසිවක් කර කියාගත නොහැකි වූ ඩේවිඩ් වහා එතනින් පලා ගියා. පැමිණිල්ල තනුව තමුත්තේගම පොලිස් නිලදරුවන් බහා ක්‍රියාත්මක වුණා. මීට දින කිහිපයකට පෙර අතුරුදහන් වූ සෝමපාල නැමැත්තාගේ බවට එම සිරුර හඳුනාගත් පොලිසිය ඔහු පදිංචි වී සිටි නිවස සොයා ගියා. සෝමපාලට තවමත් පාසල් යන වයසේ පුතුන් දෙදෙනෙකු සිටියා. ඔවුන් දෙදෙනා අතරින් වැඩිමහල් පුතා වෙත පොලිසියේ අවධානය යොමු වුණා. දිගින් දිගටම ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙතෙක් තමා විසින් කිසිවෙකුටත් හෙළි කිරීමට මැලි වූ තමා දන්නා බොහෝ කරුණු ඔහු විසින් පොලිසිය හමුවේ ප්‍රකාශ කළා. ඒ අනුව තවත් සාපරාධී මිනිස් ඝාතනයක සුළමුළ සොයා පොලිසියේ උකුසු ඇස ක්‍රියාත්මක වුණා. ගොඩක් කලාවට බහින් බස්සේ මුත් වෙනවා. එතකොට මාමයි තාත්තයි ගහ ගන්න. මයි මැදර අපිට මාමත්. මැදියත් තියම සිදු වෙන නමාරේ. 2007 වර්ෂයේ තඹුත්තේගම පොලිස් අසමේ සිදු වෙච්ච මිනිමැරුමක් සම්බන්ධව මාහට තොරතුරක් ලැබුණා. මෙය සත්‍ය වශයෙන්ම මිනිමැරුමක් බවට ඒ අනුව මම තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරීතුමාත් අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා සහ නියෝජ්‍ය පොලිස්පතිතුමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා වැඩි මගේ උසස් නිලධාරී මේ සම්බන්ධව දැනුවත් කරලා එතුමන්ලාගෙල්ලත් උපදෙස් හා නියෝග අනුව මෙම මිනිමැරුම සම්බන්ධව මා වැඩිදුර පරීක්ෂණ පැවැත්තුවා. යටියන්තුට පදිංචිකරුවකු වූ සෝමපාල තඹුත්තේගම විසූ කරුණා හා විවාහ වී ඇගේ ගමේම පදිංචි වුණා. නැව් මාදරේ සොඳුරු මතකයන්ගෙන් ඔවුන්ගේ ආදර ලෝකයේද පිරී ගියා. මොහොතකට හෝ එකිනෙකා නොදක සිටීමට නොහැකි වූ ඔවුන් හේනේ පැලේ කටයුතුවලදීද ළඟින් සිට එකිනෙකාට උදව් කළා. තමන් තරමටම එකිනෙකාට ආදරින් බැඳුණු යුවලක් තවත් මිහිපිට නැතැයි එදා ඔවුන් සිතන්නට ඇති. කාලයත් සමගම දරු දෙදෙනෙකුගේ සෙනෙහසින් මේ සුන්දර කැදැල්ල තවත් අලංකාර වුණා. ඔවුන්ට ආසන්නේම තඹුත්තේගමට අයත් වූ ගමක විසූ කරුණාගේ බාලසොයුරු ආර්යදාසද විටින් විට
සෝමපාල මුණ ගැසුණා. අක්කේ මං ගියා යනවා කුඹර පැත්තේ ගිහිල්ලා ඉන්න. අයියා එම කොයි ගින්ද? අයියා මේ ළඟට පාරට ගිහිල්ලා ඉන්න ගියා. ආ එහෙමද? මං යනවා කුඹර පැත්තේ ගිහිල්ලා ඉන්නම්. හා හොඳයි. සෝමපාලත් ආර්යදාසත් අතර සිය ඥාතිකම පරදා හොඳ මිත්‍රත්වයක් ගොඩනැගී තිබුණා. කාලය වැඩිපුර මිනිසුන් වෙත ලං කරන්නේ අවාසනාවන්ත දේ පමණක් යයි විටෙක ඔබට සිතෙන්නට පුළුවන්. සරුවට වැඩුණු හේනක් ගින්නකින් දැවි අලු වී යන්නාක්සේ වැඩි කලක් යාමට පෙර සොඳුරු සිනා හඬ මැකී ගොස් උරහැඬි රළු හඬින් මේ නිවස පිරෙන්නට ගත්තා. සුරාවට ලොල් වූ සූමපාල සියල්ල කන පිට හරවමින් සිටියා. සෝමපාලගෙන් තම දියණියත් මුණුපුරන් දෙදෙනාත් විඳින දුක් පීඩා පිළිබඳව කරුණාගේ මවට අසල්වාසින් විටින් විට පැවසුවා. මේ පුවතින් වඩාත් කම්පා වූ ඇය නිතර නිතර කරුණා සොයා ආවා. කුමන දෙයක් හමු වේවද ඉවසනමින් ඇය සිය දියණියට අවවාද කළා. එහෙත් සෝමපාල කෙරෙහි බලවත්සේ කලකිරී සිටි කරුණා මවගේ අවවාද අනුමත කළේ නැහැ. ඔය මනසට ආවාද කියලාවත් බලන්න. මුලින් කරුණා නොදක මොහතකදු සිටින්නට නොහැකි වූ සෝමපාලට මේවන විට කරුණා දැකීම පවා නයාට අඳුකොළමින් වුණා. ඔවුන් දෙදෙනා දෙදෙනාට දැකීම පමණක්ම ආරවුලකට හේතුවක් වුණා. සෝමපාල හා කරුණා අතර නිතර නිතර සිදුවෙන මේ බහින් බස්වීම් ගම පුරා පැතිර ගියා. කෙලවරක් නොමැතිව සිදුවෙන අඩදබරයන් ඉවසා සිටිය නොහැකි වූ ගැමියන් මේ පිළිබඳව කරුණාගේ බාලසොයුරු ආර්යදාසට කිව්වා. ආර්යදාස ලවා සෝමපාලට අවවාද කොට කරුණා හා දරුවන් විඳිනා පීඩාවන්ගෙන් ඔවුන් ගලවා ගන්නට ගම්වාසින් එදා එලෙස උත්සාහ කළා. ළඟ ඇසුර නිසා ආර්යදාස සෝමපාල පිළිබඳව හොඳින් දැන සිටියා. කල්යල් බලා ආර්යදාස සෝමපාල හමු වී මේ ගැන කතා කළා. පොඩ්ඩක් හොඳින් ඉන්න බැරිද? උඹලගේ අක්කයි කට හොඳ නැහැ. අක්කට කියපන් කටපැසඟක ඉන්න කියලා. අක්කයි කට හොඳ නැති වුණාට ගෙදර තස්න ගෙදර විසඳ ගන්න එපයි. ලෝකෙ මිනිස්සු නවත්වන්නේ. සෝමපාල ආර්යදාස කිව් සෑම කරුණක්ම සුළඟේ පාකර හරිමින් කරුණා පිළිබඳ අප්‍රසාදෙන් පිළිතුරු දුන්නා. මද කිපුණු ඇතා කිසි සංඥාවක් නාසා යන අතටම යන්නාසේ සුරා සොඬා කිසිවෙකුගේ බසක් නාසන බව ලෝකෝපකාරයේ රචිත රනස්ගල්ලේ හිමියන් ලියූ පැදිය නැවත සිහිගන්වමින් සූමපාල මුරුගයෙකුසේ හැසිරෙන්නට ගත්තා. පෙරටද වඩා ඔහු සාහසික වුණා. අතරමඟ හබල කැඩුණු ඔරුවක්සේ දෙමාපිය සෙනෙහස අවධානය ආදරබස් අහිමි වී අඳුරු අනාගතයක් පාමුල හඬා වැටෙන දෙමව්පියන් විසින් අසරණ කරන ලද මේ දරුවන්ගේ ඉක්බිඳු මාසන්නට කිසිවෙකු අසල සිටියේ නැහැ. කෙලවරක් නැති මේ පීඩාවන්ගෙන් මිදෙන්නට හොඳම මග සෝමපාලගෙන් ඈත්වීමයයි කරුණා සිතුවා. මේ තමාට ගත හැකි හොඳම තීරණය ලෙස ඇය දැඩිව විශ්වාස කළා. තම සොයුරු ආර්යදාසගේ දරුවන්ගේ දැඩි අකමැත්ත මැද
කරුණා රැකියාවක් සඳහා විදේශගත වන්නට තීරණය කළා. අනේ අපිව දාලා යන්න එපා අම්මේ. සැමියාගෙන් අහිමි වූ ආදරයත් සෙනෙහබර දරුවන්ගේ අනාගතයත් අතර හදවතින් හඬා වැටුණු කරුණා මේ ගමනින් පසු සියල්ල යහපත් ලෙස වෙනස් වේවි යයි සිතුවා. මිනිසුන් විසින් බැලඳ ගන්නා අධම ගති ඔහු හා ඔහු වටා ඉන්නා මිනිසුන්ට මෙවන් පීඩාවක් පමනක් දී සියල්ල අවසන් වූවා නම් එසේ හෝ ඔවුන්ට සැනසෙන්නට තිබුණා. එහෙත් කරුණාගේ මේ ගමනින් පසු මේ කතාව තවත් අතකට යොමු වුණා. කාලය කෙමින් ගෙවි ගියා. සෝමපාලගේත් කරුණාගේත් ආදරය සෙනෙහස අහිමි වූ දරුවන් ගම පුරා නිදැල්ලේ දුව පැනවිදිමින් කාලය ගත කළා. කරුණා විදේශගත වීමෙන් ඔවුන් දැඩිසේ හුදකලා වුණා. net කළු දසුනින් හා සැබෑ සුන්දරත්වෙන් පිරි ඇටෝරාව ගම්මානය ඔවුන්ගේ හුදකලා බව තරමක් හෝ නැති කළා. සිහියෙන් ජීවත් වෙන මිනිසුන් දෙස අසිහියෙන් බැලූ සූමපාල කිසිවකින් කම්පා වුණේ නැහැ. ඔහු ඔහුගේ මතයන් දිගේ තව තවත් මත් වෙමින් සිටියා. කෝපයෙන් වෛරයෙන් සැකයෙන් හා අවඥාවෙන් ලෝකයාට බැන වැදුනා. මීටර කිව්වට මීටර මොනවද කිලෝමීටරයක් අරද මට බොරු කරන්න මන් දන්නවා උඹලා ඔක්කොම ජාන දාදි සෙල්ලම් අරද වසර දෙකකට ආසන්න කාලයක් විදේශගතව සිටි කරුණාගෙන් ආර්යදාසට ලිපියක් ලැබුණා. ලිපියේ ඇති කරුණු කියවූ ආර්යදාස තැතිගත්තා. දයාබර මල්ලි තොරතුරු කොහොමද මට විශේෂ කාරණාවක් තියෙනවා කියන්න. මේක මල්ලි මට කොහොම හරි කරලා දෙන්න. ඒක මට ඔයා කරන ලොකු උදව්වක්. මේ සමග රුපියල් 5000ක් මලිට මං එවනවා. කාලයක් පුරා සිය පපු කුහර තුල තද කරගත් කෲර සිතුවිලි සියලු සමාජ බැමි බිඳ දමා මෝරමින් තිබුණා. කැලමුණු සිත් ඇති ආරියදාස සිය අතිජාත මිතුරන් සොයා ගියා. ඔවුන් හා සුපරීක්ෂාකාරීව යම් යම් අදහස් හුවමාරු කරගත්තා. ඉතේ එයා මේ මේ ලොහු කෙලිලි මා කියලා තියෙන බලහන්කෝ අවෙන් තියනවා මම පස්සේ බලන්න. කරුණාගෙන් ලද දෙවන ලිපිය කියවීමට ආර්යදාස මැලි වුණා. එහි ඇති කරුණු කල් තියා දන්නා ඔහු උඩින් පල්ලෙන් එය කියෙව්වා. සිය වැඩිමහල් සොයුරියගේ ඉල්ලීම සාධාරණ ඉල්ලීමක් ලෙස නොසිතූ ආර්යදාසගේ සිතද මේ වන විට වෙනස් වෙමින් තිබුණා. අර වැඩේ තාම කෙරෙන්නේ නෑ නේද? මම ළඟදි ළමයි බලන්න එනවා. ඒ එනකොට කොහොම හරි මේ වැඩේ මට කරලා තියන්න. සිත් පිට ඇති කිසිවෙකුටත් අනුමත කළ නොහැකි සොහයුරියගේ එම කෲර ඉල්ලීම ඔහුද අනුමත කළා. ඒ 2007 පෙබරවාරි 17 වෙනිදායි ඇටෝරාව ගම්මානයේ වැසියන්ට එය සාමාන්‍ය දවසක් වුණා. දවසින් අඩක් බීමත්ව සිටින සෝමපාල එදිනද සුපුරුදු පරිදි හේනේ වැඩ කටයුතු ආරම්භ වුණා.
කරුණාගේ සොයිරු ආර්යදාසද ඉඳ හිට සෝමපාල හමුවීමට මේ හේනට පැමිණ තිබුණා. එහෙත් එදින කිසිවෙකුගේ පැමිණීමක් සෝමපාල බලාපොරොත්තු වුණේ නැහැ. වෙනදා තනිකඩව පැමිණෙන ආර්යදාස එදා අහම්බෙන් මින් තවත් සගේකුද සමගින් පැමිණියා. සෝමපාල ආර්යදාස ගෙන කිතුල්රා කලේ පිළිබඳව වඩාත් සතුටු වුණා. කාලයකින් සිදු වූ දෙමස්සිනාලාගේ හමුව සෝමපාලට නම් අමුත්තක් වුණේ නැහැ. මීට වඩා සැර වර්ගයක් ඉදිරි දිනකදී පානය කරමු යයි පවසමින් ඔවුන් රාකලය හිස් කරන්න පටන් ගත්තා. මොහොතින් මොහොත සෝමපාල මතින් විකල් වෙමින් සිටියා. ආර්යදාස හා සගයා පමණට බොමින් පියවි සිහියෙන් සිටියා. එකවරම ආර්යදාස කළ සංඥාවකින් සුහද මිතුරෙකු ලෙසින් ආ කුරිරු ඝාතකයා ක්‍රියාත්මක වුණා. කිතුල්රා කලයට මුවා වී තමා වෙත පැමිණියේ මරුවා බව මතට ලොල් වූ සෝමපාල දැන සිටියේ නැහැ. ඝාතනයෙන් පසු වඩාත් සාහසික වූ ආර්යදාස හා ඔහුගේ සගයා සෝමපාලගේ මලසිරුර ලෝකයාගෙන් බසං කරන්නට මාන බැලුවා. ඔවුන් මේ සඳහා අඳුරු මුල්ලක තිබූ පිදුරු ගොඩක් තෝරා ගත්තා. වැළලීමට ගිය අබිරාස් මිනී මැරුමක් අපිට සාර්ථක ලෙස තොරතුරු අනාවරණය කරගෙන අවශ්‍ය සාක්ෂි ගොනු කරගෙන සැකකරු අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපිට අවස්ථාවක් ලැබුණා. ඕනම අපරාධයක් සිදු කරලා කිසිම අපරාධකරුවෙකුට නිදැල්ලේ හැසිරෙන්න හෝ සැඟවී සිටින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක එක් උදාහරණයක් තමයි මේ අපරාධය. බොහෝ ඝාතකින් මෙන් සෝමපාලගේ කුරිරු ඝාතකයාද ඉතිරි කර තිබූ සාක්ෂි මත පොලිසියේ උකුසු ඇස ක්‍රියාත්මක වුණා. අඳුරු මුල්ලක පිදුරු ගොඩක සඟවා කාලේ බැලිතලාවෙන් වසා දමන්නට හැදූ කුරිරු මිනිස් ඝාතනයක් තඹුත්තේ ගම පොලිසියේ කාර්යක්ෂම හා පළපුරුදු පොලිස් නිලදරුවන්ගෙන් බසන් කරන්නට ඝාතකයින් අසමත් වුණා. මේ අපරාධය මෙහෙය වූ අදෘශ්‍යමාන හස්තය වූ කරුණාට පොලිසියේ බුද්ධ්‍යංශයන්ගෙන් කිසිදා වසන් විය හැකිද? අනුන්ගේ මනදුල සපුරන්නට ඝාතන සිදු කරන ආර්යදාස වැන්නමුන් දැනගත යුතු තවත් එක් සත්‍යක් ඇත. ඒ පරිණත පොලිසියේ උකුසු ඇසින් හා නීතියෙන් කිසිදා සැඟවී සිටීමට ඔවුන්ට නොහැකි බවයි. කිසියම් අපරාධයක් සිදු කරලා ඒ අපරාධකරු එය අභිරහසක් ලෙස බලදාමන්නට ගොඩක් උත්සාහ කරනවා. නමුත් සබහා ධර්මයෙන් ඊට ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ අපරාධකරුවට උඩේ ඒ ධර්මතාවය පොදු වුණා. මොනම අපරාධයකදී සැකකරු කිසියම් හොඩුවාවක් තබා යනවා ඒ කවදා හරි ඒක හෙළි කරගන්නට පුළුවන් වෙනවා.